Antar Vishwavidyalaya Shishya Bala Mandalaye Pasuge 18 වනදා කොළඹදී පැවැත්වු විරෝධතාවයේ අතරතුර 16 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් අතර සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පූජ්‍ය ගල්වැව සිරිතම් මෙහිමියන් හා හෂාන් ගුණතිලක යන අය අත්අඩංගුවට ගත් අතර ඔවුන් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කෙරෙනවා. මෙහිදී මේ ආකාරයට රඳවාගෙන ප්‍රශ්න කිරීමට හේතු වන මූලික කාරණේ වන්නේ පසුගිය මාර්තු මාසයේ 31 වනදා සිට දිවින පුරා තැනින් තැන විවිධ විරෝධතාවයන් සිදු වුණා. මේ විරෝධතාවයන් අතර ප්‍රචණ්ඩ ක්‍රියා කලහකාරී ක්‍රියා නිරන්තරයෙන් සිදු වුණා. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් එක දිගට සලකා බැලීමේදී විවිධ අවස්ථාවල මාධ්‍ය හමු පවත්වමින් මුදලිගේ වසන්ත කුමාර අදහස් දක්වමින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. සමහර අවස්ථාවල මෙම ක්‍රියාදාමයන් සමග ඔහුගේ සම්බන්ධතාවයන් දිගටම තිබෙන බව ඒ අනුව නිරීක්ෂණය වෙලා තිබුණා. මෙම සිදුවීම් දාමයන් සම්බන්ධව සලකා බැලීමට ජේස් නිලධාරීන් විසින් වාර්තා කරලා තිබුණා. මේ තුළ යම්කිසි ආකාරයක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවද යන්න සැකයක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සොයා බැල යුතුයි. මේ තත්ත්වය පොලිස් ප්‍රතිමා විසින් සලකා බලලා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් මෙහිදී සිදු වී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා හිට අදාළ විමර්ශන සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාට මේ වන විට උපදෙස් ලබා දීලා තිබෙනවා. රැඳවුම් නියෝග භාරයේ අඳවාගෙන සිටින සැකරුවන් 3 දෙනා සම්බන්ධයෙන් උත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන පවත්වන්න කියලා උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සමාජිකින් සිරගත කිරීමට එරෙහිව බහුජන සංවිධාන එකමුතුව විරෝධතාවක් සංවිධාන කර තිබුණා. ඒ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී. අන්තර්ජාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නේ විශ්වවිද්‍යාල සිසුන් ඉන්නේ. අන්තර්ජාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග ඇමතිවරු සාකච්ඡා කළා, විවිධ පාර්ශ්ව සාකච්ඡා කළා. ඒක ත්‍රස්තවාදී සංවිධානයක්ද? ඒනම් මේ මොකද්ද මේ කරන්නේ? මේ දරුණු මර්ධනයක් මේ කරන්නේ. මේ පොලිසිය ලෑස්ති වෙන්නේ සුපුරුදු බරුව කරන්න. මේ ආණ්ඩුව මේ මොහොතේදී සූදානම් වෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත භාවිතා කරගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා. වසන්තලා කරේ මොකද්ද කියලා මේ රටේ ජනතාව දන්නවා. ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ඒ සහෝදරන්ගේ ජීවිත සම්බන්ධව, ඒ සහෝදරන්ගේ ආරක්ෂාව සම්බන්ධව අපිට මේ වෙලාවේදී ප්‍රශ්නයක් තියෙනවා.